සෑම එළවලුවකට මෙන් සෑම ව්‍යංජනයකට කහමතක් එක් කිරීම නොවලක්වාම සිදුවන්නේ කහිතා හොඳ බෙහෙතකේ විෂ නැසන ගුණය තිබේ. එසේම ඇඟේ පිත් ගතිය වැඩිකම නිසා උපදන දැවිලි ගතියද කෙමෙන් අඩුවේ. බෙහෙත් නැල්ලුම් වලට කහ එක් කරුණේ එහි පවත්නම් විෂ නැසන ගුණයද ආදි කාලයේ සිටම දැන සිටි හේිනි. බඩගින්න වැඩි වී හොඳ ආහාර රුචියක් ඇති වී ආහාර මැනවින් දිරවීම අදහස් කරගෙන ද ගුජරාතියේ බොහෝ ගේවල අමුකහ අලහා රාබුවල ලුණු වතුරේ පොඟවා ආහාරයට පෙර කන්නට තීම සිදු කරේ. ඇසෙසුළු තුවාල ඇතුව විට අමුකහ සහ කොහොඹකොළ මැනවි සෝදා පිරිසුදු කොට මිරිකාගත් යුෂ ඇසට වැක්කිරීමෙන් ඇස් පීඩාව වැඩි දුරදිග නොගොස් ඉක්මනින් සුව වේ. නාන්නට පෙර අමුකහ තලාගත් ඉස්ම ඇඟේක ටික වේලාවකින් ගිය පසු නෑමින් හැම ඇතිවන අලුවම් හා සුළුසුළු කැසලි ගැති මගහැරේ. බොහෝ උතුරු ඉන්දියානු කාන්තාවන් කිසිම සබන් වර්ගයක් පාවිච්චි නොකරන බව දනිමි. නෑමේදී ඇඟේ ගාණු පිණිස සුදු හඳුන් කුඩු කහකුඩු ප්‍රදාන කොටගෙන සාදා වියලාගත් කැට වර්ගයක් ප්‍රයෝජනයට ගන්න බව අසන්නට ලැබේ. මෙසේ සාදාගත් කැට ලංකාවේ ඇතැම් මල් කඩවල විකිණීමට තිබේ. පූජා කටයුතු කිරීමට පෙර කහ දියර ගෙවල්වල ඉසුණුයේ රෝගකාරක බීජ ඇතිනම් ඒවා දුරු කිරීම පිණිසයි. කහ ව්‍යංජන සෑදීමේදී යොදුණුයේ පාට ඇති කිරීමටයි සමහර සිතති. ඒ එසේ නොවේ. කහ හොඳ බේතක් නිසයි. බෙහෙතක් සේ සල්කා ඇතුළට මෙන්ම පිටතටද යෙදේ. ගුණ වශයෙන් සල්කන විට කහ කටුක රසයි. ඒ වගේම තිත්තයි. රූක්ෂ ගුණ සහිතයි. එසේම උෂ්ණයි. උෂ්ණදේන් පිත් වඩතේ සිතුවත් කහවලින් පිත නොවඩා පිත නසයි. එසේම සෙම් පීඩාද නසයි. ස්වභාව ධර්මයෙන් අපට ලැබී ඇති විෂ නාශක දේ අතුරින් කහවලට ලැබුණේ උසස් තැනකි. අසනීපයක් වූ විට යකදුරුකමක් කර කරේ නූලක් දෙමීම ගම්බද සිටකි. ඒ කරට දාන නූල අමුකහ අතුල්ලා සකස් කරගන්නා බව අපි දනිමු. විෂබීජ පිළිබඳ ගැඹුරු පිළිගැනීමක් එදා අදමින් නොවද විෂබීජ නිසා ලෙඩ ඇති වූ බව ආදීදී පිළිගැනුණකි. එදා භූත දෝෂය හැඳුණු රෝග අවස්ථා බොහෝමයක් මේ ජීවාණු නිසා ඇති වූ දේසේ සැලකිය හැකිය. කහ මිශ්‍ර නූල කරේ හෝ අතේ පැලදීමෙන් කහවල ශක්තිය යම් තරමකින් සිරුරට එක්වේ. මේ නිසා බාහිර අභ්‍යන්තර දෙවිදීම්ම විෂබීජ නැසේ. විශේෂ අවස්ථාවලදී පිරිසුදු කළ ගේතුර කහ දිරේසුනේ පුරුද්දට අනුවද විෂ නැසීම උදසාය. කැඩුම් බිඳුම්වලදී තුවාලවලදී ඉදුමුම්වලදී යොදන බේත් හැම එකකටම කහ එක්කරේ. කහ ශරීර අභ්‍යන්තරයට ගැනීමෙන් මෙන් බාහිර ආලේපනයේද හැම රෝග සුව කළ හැකිය. මෙහිදී කහ යෙදිය යුත්තේ ඉතා සුළු වෙනි. වැඩි වුවහොත් දැවිල් ඇතිවි ඉදිමෙන්නට හැකිය. කහ වර්ණවත් කරයි. දියවැඩියාව ඇතුළු ප්‍රමේහ රෝගවලටද කහ ඉතා හොඳ බෙහෙතකි. ඉදුමුම් හා පාණ්ඩුවටද කහ ගුණදායකය. සෙංගමාලයේ වැළඳි විට කහ දීම අගුණයි බොහෝ දෙනා තුළ පවත්නා මතය වැරදි. සෙංගමාලයට කටදන කුළුබඩු අගුණ වට කහ ගුණ නොවේ. ගුජරාත් පළාතේ බොහෝ ගෙවල ආහාර ගැනීමට පෙර අමුකහ ස්වල්පයක් රාබුවල සමග කැමිට ගන්නා බව ප්‍රත්‍යක්ෂයෙන්ම දනිමි. එයින් බඩගින්න යහපත් වන අතර බඩේ ආම දෝෂ ඇතිවීම වළක්වයි. පිටපොත සුද්ධ කරගත් අමුකහල දික් අතට පලා ලුණු වතුරේ ටික වේලාවක් තබාගෙන රාබෝලද සමග කෑමෙන් ලේ දෝෂ නැසයි. ශරීරය වර්ණවත් වේ. අමුකහ කන්නේ කෙසේදයි පුදුම නොවි පෙර සඳහන් කළ අයුරු දිනක් කා බලන්න. හොඳ ගුණ ලැබේ. බත් කන වයසට පත් ළමයින්ට වුවද මේ ආකාරයට කුඩා අමුකහ කෑල්ලක් හා රාබෝල කෑල්ලක් ආහාරයට පෙර කන්නට පුරුදු කරන්න. විටමින් දීම අවශ්‍ය නොවේ. අනවශ්‍ය බේත්වලට වියදම් කිරීමට සිදු නොවේ. දරුවා සතුරින් වැඩෙන හැටි දැක මාවට ප්‍රීති විය හැකිය. සාමාන්‍ය ඉදුමුමකදී ඉවතලන පොල් කුඩු වලට කහමදක් මිශ්‍ර කර තෙත සිඳන තුරු මලව නියුණට පසු ඉදුමුණ තැන බදින්න. මීමැසි පත්තෑ විෂටද මේ බේත ගුණදායකයි.